දවසේ ආහාර වේල අතරින් ඉතාම වැදගත් ආහාර වේල තමයි උදෑසන ආහාර වේල කියලා කියන්නේ. අපි උදෑසන ආහාරයට ගන්න ආහාර වලින් දින පුරාම අපිට ප්‍රබෝධමත්ව කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. පෝෂණායි ආහාර වර්ග ආහාර වේලට එකතු කර ගැනීම මගින් සිරුරට අවශ්‍ය වන බොහෝ විටමින වර්ග, ඛනිජ ලවණ ආදී ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අත්‍යවශ්‍ය පෝෂකවල ඌනතාවයක් නැති වුනහම නිදිමත ගතියත් රුධිර ග්ලූකෝස් මට්ටම වෙනස් වීම වගේම මතක තබා ගැනීමේ ගැටලු පවා ඇති වෙන්නට පුළුවන්. සම බල උදෑසන ආහාර වේලක් ලබා ගැනීම මගින් දවස පුරා බොහොම ක්‍රියාශීලීව ගත කිරීමට හැකියාව ලැබෙන අතරම දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්ව වලින් අපට ආරක්ෂා වීමට ඉන් හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ උදෑසන ආහාර වේලට එකතු කර ගැනීමට වඩාත්ම සුදුසු පෝෂණදායී ආහාර වර්ග 12ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි. රැඳිලා ඉන්න මේ සුවිශේෂී වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 1 බිත්තර පෝෂදායී ගුණය වගේම සකස් කර ගැනීමට ඇති පහසුව නිසා බිත්තර ලෝකයේ පුරා හුඟ දෙනෙක්ගේ ජනප්‍රිය ආහාරයක් බවට පත් වෙලා තිබෙනවා. බිත්තර සුදු මදය වගේම කහ මදයත් ඔබේ හදවත නිරෝගීව තබන හිතකර අසන්තෘප්ත මේද වලින් පිරී පවතිනවා. දෛනිකව ශරීරයට අවශ්‍ය වන විටමින් සහ ඛනිජ ලවණ වැඩි ප්‍රමාණයක් සපයන්නත් බිත්තර වලට හැකියාව තිබෙනවා. බිත්තර විවිධ රසයට විවිධ ආකාරයට සකස් කරගත හැකියි. හැබැයි කුමන ආකාරයෙන් සකස් කළත් දිවා ආහාරය වෙනතුරු ඔබේ කුසගින්න පාලනය කරන්න බිත්තර වලට හැකියාව තිබෙනවා. මේ නිසා ප්‍රධාන වේල් අතරට අහිතකර කෙටි ආහාර ගැනීමෙන් වැළකීමට හැකියාව ලැබෙනවා. එමගින් ඔබේ සිරුරේ බර පාලනය කර ගැනීමටත් උපකාරී වෙනවා. බිත්තර, බතල හෝ කුකුල් මස් සමග ආහාරයට ගැනීමෙන් වඩා වැඩි පෝෂණයක් ඔබට ලබා ගත හැකියි. අංක 2 සීනි රහිත ග්‍රීක යෝගට්. යෝගට් කියලා කියන්නේ ඉතාම ගුණදායක ආහාරයක්. ඔබේ ආහාර මාර්ගයට හිතකර බැක්ටීරියා ලබා ගැනීමට හොඳ ප්‍රභවයක් ලෙසත් යෝගට් ඔබට අපට හඳුන්වා දිය හැකියි. හැබැයි යෝගට් වලින් මීට වඩා හොඟ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. උදෑසන ආහාර වේලට යෝගට් මේස ඇඳි කිහිපයක් එකතු කර ගැනීමෙන් ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමටත් හැකියාව තිබෙනවා. යෝගට් ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිද්ධ කර ගැනීමට උපකාරී වන අතරම දවස පුරාම ප්‍රබෝධමත්ව කටයුතු කර ගැනීමටත් උපකාරී වෙනවා. යෝගට් කියලා කියන්නේ කැල්සියම් සහ ප්‍රෝබයෝටික් සපිරුණු ආහාරයක්. ඔබේ ප්‍රියතම පළතුරක් එක්ක මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් යෝගට් වල රසය වැඩි කර ගැනීමටත් හැකියාව ලැබේවි. ඔබ උදෑසන ව්‍යායාම සිදු කිරීමට පුරුදු වී සිටින කෙනෙක් නම් යෝගට්, ලුණු සහ ජලයේ සල්පයක් සමග එකතු කර සාදා ගන්නා බටර් මිල්ක් ෂේක් පානය කිරීමෙන් ව්‍යායාම කිරීමෙන් පසුව ඔබේ මාංශ පේශී වලට සිදුවන හානි නැවත සකස් කර ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. අංක 3 ඕට්ස්. බර අඩු කර ගන්න කල්පනා කරනවා නම් එම නැත්තම් ග්ලූටන් රහිත ආහාරයක් ලබා ගන්න අවශ්‍යයි කියලා ඔබ හිතනවා නම් ඕට්ස් කියන්නේ ඔබට සුදුසුම ආහාරයක්. උදෑසන ආහාර වේලට ඕට්ස් කෝපයක් එකතු කර ගැනීම මගින් දෛනිකව අවශ්‍ය වන ශක්තිය සහ පෝෂක සංඝටක බොහෝ ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. මිනිත්තු කිහිපයකින් සකස් කර ගැනීමට ඇති හැකියාව නිසා සරල ආහාරයක් වන ඕට්ස් ජීර්ණ කළ හැකි තන්තු වලින් සපිරුණු ආහාරයක් ලෙසත් ප්‍රසිද්ධව පවතිනවා. දිව ආහාර වේල වෙනතුරු ඔබට ඇතිවන කුසගින්න පාලනය කිරීමට ඕට්ස් වලට පුළුවන්. එමගින් ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් සහ සීනි ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා. ප්‍රතිඔක්සිකාරක වලින් බහුල ආහාරයක් වෙන නිසා ඕට්ස් වලට ඔබේ සිරුරේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් වළක්වා ගන්නටත් පුළුවන්. ඉතින් ඕට්ස් සමග වියලි පළතුරු, කිරි, බටර් වර්ග සහ ඇට වර්ග මිශ්‍ර කර වඩාත් පෝෂදායි වගේම රසවත් උදෑසන ආහාරයක් සකස් කරගන්න ඔබත් අදම උත්සාහ ගන්න. අංක 4 ඇට වර්ග වලින් සකස් කරගන්නා බටර්. ආමන්ඩ්, රටකජු, කජු, වෝල්නට් සහ හේසල්නට් වැනි ඇට වර්ග වලින් සකස් කරගන්නා බටර් ඊටම රසවත් වගේම පෝෂණ ගුණයනුත් අනුනයි. මේ බටර් වර්ග හදවතේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඇට වර්ග වලින් සකස් කරගන්නා බටර් බර අඩු කර ගැනීමට උපකාරී වන අතරම දීර්ඝකාලීනව ඔබ දුබලතාවයට පත් කරන පිළිකා, දියවැඩියාව සහ ආඝාත තත්ත්ව වැනි රෝගී තත්ත්ව වලින් මිදී ජීවත් වීමටත් උපකාරී කරනවා. ඔබ නිර්මාංශක කෙනෙක් නම් ශරීරයට අවශ්‍ය වන ප්‍රෝටීන ලබා ගැනීමේ හොඳම ප්‍රභවයක් විදිහටත් මේ බටර් වර්ග හඳුන්වා දිය හැකියි. ඇට වර්ග වලින් සකස් කරගන්නා බටර් හැඳක් ඔබේ උදෑසන ආහාරය සඳහා ගන්නා සලාඩ් එකට එහෙම නැත්නම් සෑන්ඩ්විච් එකට එකතු කර ගැනීම මගින් දවස පුරාම බොහොම ක්‍රියාශීලීව ගත කිරීමට අවශ්‍ය කරන ශක්තිය ඔබට ලබා ගත හැකියි. අංක 5 චියා ඇට. චියා ඇට ලෝකයේ තිබෙන ඇට වර්ග අතරින් ඉතාම ගුණදායී ඇට වර්ගයක් විදිහටයි සැලකන්නේ. ඕනෑම සුපිරි වෙන් සැලකීම් චියා ඇට මිලදී ගන්නට පුළුවන්. ප්‍රතිඔක්සිකාරක තන්තු, විටමින් සහ කැල්සියම් වලින් සපිරුණු මේ ඇට වර්ගය උදෑසන ආහාර වලට එකතු කර ගැනීමෙන් ඔබේ ශරීරයේ සෛල වලට සිදුවන හානිය වළක්වාගෙන දවස පුරාම බොහොම ක්‍රියාශීලීව ඔබට වැඩ කිරීමට උපකාරී කරනවා.
චියාට සල්පයක් පළතුරු සමග මිශ්‍ර කළ යෝගට් බඳුනකට මිශ්‍ර කර ගැනීමෙන් පරිපූර්ණ උදෑසන ආහාර වේලක් සකස් කර ගැනීමට ඔබට හැකියාව ලැබේ. ඔමේගා 3 මේදම්ල වලින් සපිරුණු චියා ඇට ආහාරයට ගත් පසු පහසුවෙන් කුසගිරි නොදැනෙන නිසා ඔබේ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කර ගැනීමටත් හැකියාව ලැබේ. ඕට්ස් කිරි සහ ධාන්‍ය සමග චියායට මිශ්‍ර කර රසවත් ආහාර සකස් කර ගැනීමටත් හැකියාව තිබෙනවා. අංක 6 අලි ගැට පෙර වෙනස් රසයකට පෝෂණදායී ආහාරයක් උදාසන ආහාර වලට එකතු කර ගැනීමට කල්පනා කරනවා නම් අලි ගැට පෙර ටෝස් කළ පාන් නැවුම් තක්කාලි සහ ලුණු පෙති සමග ලුණු සහ ගම්බිරිස් මිශ්‍ර කර රසවත් වගේම දවස පුරා ක්‍රියාශීලීව සිටීමට උපකාරී වන පහසු ආහාර වේලක් සකස් කරගත හැකි. අලි ගැට පෙර කියලා කියන්නේ ඔලිව් තෙල් වලට බොහෝ දුරට සමාන පෝෂණදායී සංඝටක වලින් පිරුණු ගුණවත් ආහාරයක්. ඉතින් බර අඩු කර ගැනීමට හොඳ ආහාරයක් විදිහට අලි ගැට පෙර හඳුන්වා දිය හැකි. බිත්‍ර සමග අලි ගැට පෙර ආහාරයට ගැනීමෙන් ශක්තිජනක උදාසන ආහාරයක් පහසුවෙන් සකස් කර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අලි ගැට පෙර ආහාරයට ගැනීමෙන් පස්සේ ඔබේ කුස හොඳින් පිරුණු බව ඔබට දැනෙන්න ගන්න නිසා අතිරේක කෙටි ආහාර වලින් වැළකී සිටීමටත් ඔබට හැකියාව ලැබේවි. මිනිස් ශරීරය තුළ ස්වභාවිකව නිෂ්පාදනය කිරීමට අපහසු අලි ගැට පෙර වලටම සුවිශේෂී වූ අසන්තෘප්ත මේදම්ල රාශියක් මේවායි අන්තර්ගතයි. මේ මේදම්ල ඔබේ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතරම එමගින් හෘදය ආබාධ සහ පිළිකා තත්ත්වයන් නැතිවීමත් වලක් වෙන නිසා වේ. නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඔබට අවස්ථාව ලබා දෙනවා. අංග 7 කෙසෙල් ගෙඩි. පොටෑසියම් වලින් පරිපූර්ණ වූ ආහාරයක් තමයි කෙසෙල් ගෙඩි කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි තන්තු සහ අනෙකුත් අත්‍යවශ්‍ය විටමින වර්ග රාශියක් කෙසෙල් ගෙඩි වල අන්තර්ගතයි. උදාසන ආහාරය සඳහා කෙසෙල් ගෙඩියක් එකතු කර ගැනීම මගින් ඔබේ මානසික තත්ත්වය යහපත් කරන අතර දිනේ පුරා බොහොම ක්‍රියාශීලීව සිටීමට අවශ්‍ය ශක්තිය සපයන. එවගේම තමයි කෙසෙල් ගෙඩි වල අන්තර්ගත වන පිෂ්ඨය ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ කිරීමටත් උපකාරී කරනවා. පොටෑසියම් බහුල කෙසෙල් ගෙඩි දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමටත් ඔබට හැකියාව ලැබේවි. ඔබේ උදාසන ඕට්ස් කෝපයට කෙසෙල් ගෙඩියක්, චියා ඇට හෝ හන ඇට ටිකක් එකතු කර මේට මැට වර්ග වලින් සකස් කරගත් බටර් හැඳක් මිශ්‍ර කර ගැනීමෙන් රසවත් වගේම සුපිරි පෝෂණදායී ආහාරයක් සකස් කරගන්නටත් හැකියාව ලැබේවි. අංක 8 නිවිති. කොළපැති පලා වර්ග කියන්නේ උදාසන ආහාර වලට ඉතාම සුදුසු ආහාර වර්ගයක්. ඒවා අතරින් නිවිති කියන්නේ ඇත්තෙම හොඳ තෝරා ගැනීමක්. නිවිති වල ෆෝලේට් සහ මාංශ පේශී වර්ධනයට අවශ්‍ය වන තන්තු බහුල වශයෙන් අඩංගුයි. නිවිති වලට ඔස්ටියෝපොරෝසිස් සහ හෘද රෝග ඇතිවීම වැළැක්වීමේ හැකියාවක් පවතිනවා. බටහිර රටවල් වල බොහෝ දෙනෙක් පෝෂදායී පලා වර්ගයක් ලෙස සලකන කේල් නැමැති පලා වර්ගයටත් වඩා නිවිති පෝෂදායී පලා වර්ගයක් විදියටයි හඳුන්වන්නේ. මාංශ පේශී දුර්වල වීම වළක්වනවා වගේම ඔබේ සිරුර පුරා හොඳින් රුධිරය සංසරණය වීම සඳහා නිවිති උපකාරී වෙනවා. විතර සහ පාන් උදැසන ආහාරය විදිහට එකතු කරගන්න කැමති කෙනෙක් නම් ඔබට පුළුවන් ඔබේ ඔම්ලට් එකට නිවිති කෝපයක් එකතු කරගන්න. අංක 9 බෙරි වර්ග. අපිට ටිකක් ලේසියෙන් පහසුවෙන් හොයාගන්න බැරි වුණත් බෙරි වර්ග කියලා කියන්නේ උදැසන ආහාර වලට එකතු කරගත යුතුම ඔබටත් එකතු කරගන්න පුළුවන් නම් තවත් සුපිරි ආහාර වර්ගයක්. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි සහ රාස්බෙරි ප්‍රතිඔක්සිකාරක වලින් බහුල වන අතර එමගින් හෘද රෝග වළක්වනවා. ඒ වගේම තමයි මේ බෙරි වර්ග උදෑසන ආහාර වලට එකතු කර ගැනීමෙන් දවස ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය වන ශක්තිය ලබා දීමටත් ඒවා උපකාරී වෙනවා. මේ වර්ණවත් පළතුරු ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබේ ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ග ලබා දෙන අතරම සිරුරේ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියටත් මේවා උපකාරී වෙනවා. ඉතින් ඔබේ උදෑසන ඕට්ස් කෝපයට බෙරි වර්ග එකතු කර ගැනීමෙන් බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය තවත් වේගවත් කර ගන්නට හැකියාව ලැබේවි. අංක 10 බතල. ශරීරයේ අනවශ්‍ය මේද දහනය කිරීමට උපකාරී වන සංඝටක බහුල වශයෙන් අන්තර්ගත වන බතල ඔබේ උදෑසන ආහාර වේලට එකතු කර ගැනීමෙන් ප්‍රතිලාභ රාශියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. බතල වල අන්තර්ගත පිෂ්ඨය ජීර්ණ වී ග්ලූකෝස් බවට පත්වීමට ගතවන කාලය වැඩි නිසා ඒවා ආහාරයට ගැනීමෙන් පස්සේ බොහෝ වේලාවක් යනතුරු කුසගෙන ඇතිවීමක් වළක්වනවා. අඩුමතරමින් සතියකට එක් දිනයක්වත් බතල උදෑසන ආහාරය ලෙස ගැනීමෙන් ඒකාකාරී ආහාර රටාවෙන් මිදීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ අතරම ශරීරයේ බර අඩු කර ගැනීමටත් ඔබට මින් හැකියාව ලැබෙනවා. කෘතිම කෙටි ආහාර වර්ග වෙනුවට මෙවැනි ස්වභාවික ආහාර වර්ග ඔබේ ආහාර වලට එකතු කර ගැනීම හරිම වැදගත්. විතර සහ ඔබ කැමති එළවලු වර්ග සමග බතල මිශ්‍ර කර ගැනීමෙන් පරිපූර්ණ උදෑසන ආහාර වේලක් ඔබට සකස් කරගත හැකි. අංක 11 කළු තේ. උදෑසන ආහාරයත් සමග තේ කෝපයක් පානය කිරීමෙන් පරිපූර්ණ ආහාර වේලක් ඔබට ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. තේවල අන්තර්ගත වන කැෆේන් වර්ග මගින් ශරීරය ඇති අලස බව නැති කර උද්‍යෝගිමත් ලෙස දිනය ආරම්භ කිරීමටත් අවශ්‍ය ශක්තිය ලැබෙනවා. හොඳින් පැසුණු ජලයට තේකොළ හැන්දක් පමණ යොදා තම්බා ගැනීමෙන් රසවත් තේ කෝපයක් පහසුවෙන් සකස් කර ගන්නට පුළුවන්. දින කිහිපයක් ගතවන විට ඔබට මේ තේ කෝපය නැතිවම බැරි වේවි. අංක 12 සැමන් මාළු. ටිකක් විතර මිල අධික මාළු වර්ගයක් උනත් ටෝස් කරපු පාන් පෙත්තක් සහ ස්ක්‍රැම්බල් කරන ලද බිත්තර සමග
සැමන් මාළු පෙත්තක් එකතු කරගන්න ඔබට හැකියාව තියෙනවා නම් රසවත් වගේම පෝෂදායී ආහාරයක් ඔබට සකස් කරගත හැකියි. සැමන් වල ඔමේගා 3 මේ දම්ල බහුල වශයෙන් අඩංගු නිසා මොළයේ ක්‍රියාකාරීත්වයට බොහෝ සෙයින් මේවා උපකාරී කරනවා. හිතකර මේ දම්ල වගේම ප්‍රෝටීන බහුල සැමන් මාළු අඩුතරමින් සතියකට දෙවරක්වත් ඔබ ආහාරයට ගන්නවා නම් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා ගත හැකියි. උදෑසන ආහාර වේල කියන්නේ ඉතින් දිනේ වැදගත්ම ආහාර වේල නිසාවෙන් ඒක මගහැර ගැනීම නම් ඔබේ සෞඛ්‍යයට තරම් සුදුසු වෙන්නේ නැහැ. ඉතින් දිනේ වැදගත්ම ආහාර වේල සඳහා තෝරා බේරාගත් පෝෂදායී ආහාර එකතු කර ගැනීම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් හොඳින් පවත්වා ගැනීමට වගේම ක්‍රියාශීලීව ජීවත් වීමටත් බොහෝ සෙයින් ඔබට උපකාරී වේවි. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයක් එක්ක ඔබට සුබ දවසක් ආයුබෝවන්.